දවසක් මම පාරේ යනකොට කෝච්චි පාරේ මනුස්සෙක් ඔයන පාරක කෝච්චි පාරක් නෑ කොහෙද ගියේ අය රේල් පාර අපිට අහුවෙන්නේ නැද්ද ඔයාට ඉතින් සාමාන්‍යයෙන් වාගේ ඩේලි රූටින් එකේ කෝච්චි පාරක් අහුවෙන්නේ නෑනේ අකමන් නෑ අය කෝච්චි යන්නේ උඩින්ද මං එන පාරේ යන්නේ ඒක ඒක පැතිවල යනවනේ නේද හා හා ඉතින් හරි ඔව් හරි මනුස්සෙක් රේල් පීල ගාවටලා පාත්තලා ඉඳගෙන ඉන්නවා මට පොඩක් සැක හිතුණා මෑන්ස් ගැන ඕහ් මං ගියා මෑන්ස් එක කිට්ටුවට අංකල් මොකද මේ වැඩන්නේ පුතා ජීවත් වෙලා වැඩන්නේ තේරෙන්නේ මොකාර දෙන්න හදන්නේ කියලා තේරෙනවා මොකද ජීවිතේ නැති කරගන්න ජීවිතේ නැති කරන්න කියන්නේ බෝචරි බෙල්ල දියන්න ඇවිල්ලා තියෙනවා හරි වැඩන්නේ පුතා ජීවත් වෙලා මට සේරමේ පළ මට ඔක්කොම එපා වෙලා තියෙන පුතා කියලා ඉතින් මං මේ මනුස්සයි කාරණාව කියන්න යන්නේ නැහැ මේ ප්‍රසිද්ධිය එක හොඳ නැහැ නේ මට කියන්නේ කෝච්චියට බෙල්ල දියලා මැරනවා කියන එක මාරම වේදනාවක් හා හා වේදනාවක් ඕ මට තේරෙන වේදනාවක් කියලා වේදනාවක් ගෙන දෙන මරණයක් අත්දැකීමෙන් කියන්නේ ආ ඇත්තට එහෙනම් ඉතින් අර රබලත ඉන්දිකා වගේ තමයි කියලා දියන්නේ ඉතින් ඉතින් හා පස්සේ අංකල් කියලා වැඩන්නේ පුතා මම ඔක්කොම මට එපා වෙලා තියෙන පුතා මම අද මේකෙන් දෙක කෙලවර කරගන්නව පුතා දෙකෙන් කබ්බේර ගන්න පුතා මට බෑ පුතා මේව දරා ගන්න මට බෑ මේ මට බෑ මට ගෙදර දුත්තල කන්නේ මට දරු තල කන්නේ නෑ මන් දෝනාව සංවේදී කතාවක් මලත් වෙන අප්සෙට් දැන් මම මේ මනුස්සයා කීතා දන් ට්‍රයි කරන්න බෑ अंकल अंकल मंगा अंकल मंगे अंकल अंकल मेहाटे अंकल अकाल मरण अकाल मरण අපි කෝච්චි සමාලයට පරක් වෙනන්නේ පුතා වෙලාව ෂුවර් කරන්න බෑනේ උදේ ඉන්නේ ගඩවල් ලනෙන්නේ එහෙම ඔත්තේ බඩගින්නේ මරන්න වෙන්නේ කාලම නෑ මරන ඔන්නේ ඉතින් අපි උපදේශනේ දෙන්න ගියොත් අපි වලක් කැපුවොත් ඒකෙ ගෙම්බේ අංකල් වයින් කරලා මට බෙල්ල දෙන්න දෙනකොට